වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වෙනකොට නැවතත් කතාබහට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඇත්තටම විශ්ලේෂණාත්මකව සලකා බලනකොට වාහන ආනයන ක්‍රියාවලිය තුළ විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට ගලා යන්නට පුළුවන්කම තියෙනවා. දැන් රටේ වාහන ආනයනය පිළිබඳ තීරණ ගන්නකොට රජය විසින් සලකා බලන්නට ඕනේ අපේ රටේ අවශ්‍යතාවය මොනවද කියන කාරණේ. රටේ අවශ්‍යතාවය අනුව තමයි ඕනෑම දෙයක් ආනයනය කරන්නට අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ වෙනකොට රටට මොන වගේ වාහනද අවශ්‍ය වෙන්නේ? සමහරට භාණ්ඩ ප්‍රවාහන සඳහා වාහන අවශ්‍ය වෙන්නට පුළුවන්, මගී ප්‍රවාහන සඳහා වාහන අවශ්‍ය වෙන්නට පුළුවන්, කෘෂිකාර්මික කටයුතු සඳහා වාහන අවශ්‍ය වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ රටේ අවශ්‍යතාවය හඳුනගෙන ඒ සඳහා මූලිකත්වය දීලා තමයි ආනයන ක්‍රියාවලිය හසුරවන්නට ඕනේ. අනෙක් පැත්තෙන් දිගුකාලීනව බලන්නට ඕනේ මේ පෞද්ගලික වාහන පරිහරණය අඩු කිරීම සඳහා යම් යම් ආකාරයකට ක්‍රියා කරන්නට. අපේ ආනයන බිරින් ආනයනය සඳහා අපි දරන වියදමෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් අපි දරන්නේ ඛනිජ තෙල්, ගල්නඟුරු වගේ දේවල් ආනයනය කරන්නට. ඉතින් වාහන සමහරට වැඩි වැඩියෙන් ආනයනය කිරීම කියලා කියන්නේ වැඩි වැඩියෙන් ඛනිජ තෙල් වගේ දේවල් ආනයනයට අපිට සිද්ධ වෙනවා. ඉතින් දිගුකාලීනව අපි කරන්නට ඕනේ පෞද්ගලික වාහන පරිහරණය අඩු කරලා අනිත් පැත්තෙන් පොදු ප්‍රවාහන සේවා නගා සිටීම සඳහා ක්‍රියා කිරීමට. මුළු ලංකාවම ආවරණය වන පරිදි හොඳ ප්‍රවාහන පද්ධතියක් දියුණු කරන්නට පුළුවන් නම්, ඒ වගේම ගුණාත්මක ඉහළ සේවාවකින් යුක්තව මගී ප්‍රවාහනයක් හා භාණ්ඩ ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කරන්නට පුළුවන් නම්, බොහොමයක් පුද්ගලයන් ඇත්තටම තමන්ගේ වාහන පරිහරණය නොකොට ඒ පොදු ප්‍රවාහන අවස්ථාවන් උපයෝජනය කරගන්නට පුළුවන්. ඉතින් ඇත්තටම මේක ගුණාත්මකව වර්ධනය වෙන්නත් ඕනේ. ප්‍රමාණාත්මකව තියෙන බස් ප්‍රමාණය වැඩි කිරීම, ට්‍රේන් ප්‍රමාණය වැඩි කිරීම ඒක ප්‍රමාණවත් නැහැ. ඒත් එක්කම මහජනතාව අපේක්ෂා කරන ගුණාත්මක දේවල් ඒ තුළ දියුණු වෙන්නට ඕනේ. සමහරට අපි දන්නවා පුද්ගලයින්ට කතා කරන විදිය, පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන විදිය, මේ හැම දෙයක්ම ඉතාමත් උසස් තත්ත්වයකට පත් වෙන්නට ඕනේ මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය තුළ. භාණ්ඩ ප්‍රවාහනයත් මුළු ලංකාවම ආවරණය වන පරිදි රේල්වේ සිස්ටම් එකක් ඩිවලොප් කරන්නට පුළුවන් නම් ඇත්තටම ඔය ප්‍රවාහන වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට අඩු කරගන්නට පුළුවන්. ඒ තුළින් භාණ්ඩ හා සේවාවල මිලගණනොත් සැලකිය යුතු ප්‍රමාණයෙන් අඩු කරගන්නට පුළුවන්. අනිත් පැත්තෙන් අපතේ යන භාණ්ඩ හා සේවා ප්‍රමාණයන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන්. ඉතින් රජයේ දිගුකාලීන සැලසුමක් සඳහා තමයි මේ අනුව ක්‍රියා කළ යුතු වන්නේ. ඒ නිසා වාහන ආනයන කරුවන්ට අවශ්‍ය ආකාරයට හෝ වෙන යම් කාණ්ඩයකට අවශ්‍ය ආකාරයට මේක හසුරවන්නට ගියොත් ඒ තුළින් රජය විශාල වැරැද්දක් කරනවා වෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරන්නට ඕනේ. ඒ වගේම රටේ අවශ්‍යතාවයන් නිවැරදිව හඳුනා ගන්නට ඕනේ. ඒ අවශ්‍යතාවයන් හඳුනාගෙන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුමක් තුලින් රටේ ප්‍රවාහන ශාස්ත්‍රය නගා සිටුවීම සඳහා ක්‍රියා කරන්නට අවශ්‍ය වෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.